ව්‍යාපාරික සාර්ථකත්වයට බලපාන ඇඳුම සහ පෙනුම හා චර්යාව ගැන තමයි මම අද කියන්නේ යන්නේ. භාෂාව එකක්. කතාව විවිධාකාරයි. භාෂාව කුමක් වුවත් එම භාෂාව කතා කරන ආකාරය අනුව විවිධ ප්‍රතිඵලවලට අයත් වෙනවා. භාෂාව ප්‍රයෝජනටගෙන ජීවත් වෙන වෘත්තියක දෙදෙනෙක් ගැන අපි හිතමු. රූපවාහිනි හෝ ගුවන්විදුලි නිවේදකයා කතාවක් නිසා සාර්ථකව අසාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. දෙදෙනාම කරන්නේ කතා කිරීමයි. එකයි කතා කරන සාර්ථකත්වයට පත් වෙයි. ජනප්‍රිය වෙයි. ප්‍රසාදයේ දිනාගනී. ඔහු කතා කරන්නට එනතුරු මිනිස්සු බලා සිටී. තවත් කෙනෙක් කතා කරන කල මිනිසුන්ට අප්‍රසන්න වෙයි. කොයි වෙලාවෙ ඉවත්වන්නේදයි මිනිස්සු බලා සිටී. දෙදෙනාම කතා කරන්නේද එකම භාෂාවයි. ඒත් හඬ අප්‍රසන්නයි. කතා කරන රිද්මය වෙනස්. වචන උච්චාරණයද වදයක්. අප දන්නා ඇතැම් මලවිකරුවන් පැමිණෙන කල ග්‍රාහකයෝ ව්‍යාපාරිකයෝ අකමැත්තක් දක්වති. ඕනවට වඩා කතා කිරීම මේ ඇත්තෙම වරදකි. තොරතෝංචියක් නැතුව කතා කිරීම අඩුපාඩුවකි. ඒ අය පැමිණීම කන්දු සිරියාවකි. තවත් තලවිකරුවන් හෝ මනුෂ්‍යයෙක්ට අනුන්ට කතා කිරීමේ වාරයක් නොදීම නිසා පීඩාවට පත් වෙනවා. බුද්ධිමතුන්ට පවා මේ විපත සිදු වෙනවා. උපරිම බුද්ධිතලයට පත් වී සිටින ප්‍රබුද්ධ පුද්ගලයන්ට පවා මේ ලේබලේ සමාජයේ වැටී තිබෙන බව මම දන්නවා. ඔන්න මුදුනා එනවා යයි මිනිස්සු කියති. මේ උපාධි නාමය ලබාගෙන තියෙන කට නිසා නිමක් නැති වේදනාවට ඔවුන් පත් වෙන්නේ භාෂාව පිළිබඳ හසිර දැනුමක් ඇතත් කතා කරන ආකාරය නොදන්න නිසායි. සමහර දෙනෙකු කතා කරන්නේ එකම රිද්මයකට. මේද විපත්තිදායකයි. එකම රිද්මයකට ගායන ගීතයකට මිනිස්සු අකමැති වෙති. එකම රිද්මයකට කරන කතාවකට මිනිස්සු ප්‍රිය නොවෙති. එකම භාෂාවක් කතා කරන ඇතැම් මිනිස්සු පිරිසක් රටක් ජාතියත් අත්ලට ගන්නට සමත් වෙති. සමහර ධර්ම කතික හාමුදුරුවරු ක්ෂණිකව ජනප්‍රිය වෙති. සමහර දේශපාලඥයන් වේදිකාව වෙනතුරු මිනිසුන් බලා සිටිති. ඔවුන්ගේ කිරුළ රූපය නොවේ, භාෂාව නොවේ, කතා විලාශයයි. පුද්ගලයෙකුට සාර්ථකත්වයට පිවිසීමට ඇති ප්‍රබලතම ඉනිමඟ භාෂාවයි. කතා විලාශය ස්ථානෝචිත විය යුතුයි. තමාට වඩා වයසින් තන්තරින් උසස් ඇත්තෙකුට කතා කරන ආකාරය වෙනස්, භාෂාවද එහෙමයි. පූජකයෙකුට අවශ්‍ය විලාසය වෙනස්, භාෂාවද ඒකමයි. දෙන්න යන වචනය කොතරම් විවිධාකාරයෙන් උච්චාරණය කළ හැකිද? දෙන්නැයි දෙන්න හිතන පරිදි කිව හැකිය. නොදෙන්නට හිතන පරිදිද කිව හැකිය. යන්නැයි යන්නට හිතෙන්නට කිව හැකිය. යන්නැයි උරණ වීමට අවස්ථා දෙමින්ද කිව හැකිය. ව්‍යාපාරික සාර්ථකත්වය කෙරෙහි කතා විලාශය බලපාන බව මේ නිසා තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා. ව්‍යාපාරිකයා තමා ඇති තැනැත්තෙකු යයිද, ගැනුම්කරු නැති තැනැත්තෙකුද මොහොතකට හෝ හිතුවොත් ඔහුගේ භාෂාව රළු වෙයි, උද්දච්ච වෙයි. තමා පාරිභෝගිකයා නිසා යැපෙන බව අවබෝධ වෙතොත් ව්‍යාපාරිකයා සරල වෙයි, යටත් වෙයි, හිත නොරිදේ, මෘදු වෙයි. සමහරු ඔහු කතා කරන්නේ පොලිස්කාරයෙක් වගේ යයි කියති. අපේ රටේ පොලිස්කාරයා බලය ඇතිව භාෂාව කතා කරන පුද්ගලයෙකි. මෙහි එන්න නොකිය මෙහෙ වරෙන් කියයි. මහත්තයා වෙනුවට තමුසෙ කියයි. මිනිසා පොලිස් මහත්වරුන්ටද පොලිස්කාරයද මිනිස්සු කතා කරති. දියුණු රටවල පොලිස්කාරයින්ට මෙසේ සමාජ අවතක්සේරුවක් නැහැ. හේතුව ඔවුන් මේ අයුරින් කතා නොකිරීමයි. කතා කලාව මිනිසුන් ලංකරන බවත් ඈත් කරන බවත් පිළිගත යුතුයි. ඒ හොඳින් මතක තබා ගන්න. මිනිස්සු කතා කරන්නේ කටින් පමණක් නොවේ. මිනිස්සු මුළු ශරීරයම කතා කරනවා. අපි උදාහරණයක් දෙල බලමු. කතා කලාව ප්‍රධාන කොටස අභිනයයි. අපි දේශපාලනගේ කතාව ගැන හිතමු. කතාව කාවා දින්නේ ඔහු අද්දෙක එකම තැන තබාගෙන ඔළුව කෙලින් තබාගෙන කතා කරන විටද? සභාව දෙස බලමින්, සිනාවෙමින්, අත දිග කරමින්, මිට මොලවමින්, ඇඟිල්ල දික් කරමින් ඔබින අභිනයෙන් කතා කළ විටද? ගායකයා ගීය ගයන විට ඔහුගේ හෝ ඇගේ මූණේ රැඟෙන අභිනය ශ්‍රාවකයාට තදින්ම බලපායි. රංගන විට මූණේ ඇති අභිනය රැඟුම් ප්‍රබල කරයි. එහෙන් පුද්ගලිකයේ අභිනය කතාවෙන් 50%කට වැඩි කොටසක් ඉටු කරන බව කියයි. සමහර දුරකථනයෙන් කතා කරන කල පවා අභිනය දක්වති. ඔහුට පරිසරය අමතක කරවයි. දුරකථනයෙන් කතා කරන්නට අභිනයක් අවශ්‍ය නැහැ. බලා සිටිනාට ඒ විශාල විහිළුවක් වේ. අපි තවත් අංගයක් බලමු. පුද්ගලිකයේ ඇඳුමද කතාව කෙරෙහි බලපායි. කතාව කොතරම් හොඳ වුවත් ඔහු හෝ ඇය නොගැලපෙන ඇඳුම් ඇඳ සිටී නම් කතාවෙන් ඇති පළක් නැහැ. සියල්ලම වරදිනු ඇත. අපිරිසිදු ඇඳුම් සමාජය දුරස් කරයි. පොඩි වූ ඇඳුම් අප්‍රසන්නය. ඉරුණු ඇඳුම් නුසුදුසුයි. ඕමනාවකට වඩා ඇඳුම් ඇඳීම අමනකම පෙන්වයි. රත්‍රන් පුරවාගෙන කාර්යාලයට යාම නුසුදුසුයි. කාර්යාලයකට යා යුත්තේ සරලවයි. රෝහලකට යා යුත්තේ සරලවයි. නග්නකම පෙන්වන්නට ඇඳින ස්ත්‍රිය වචනවලින් නොකියවත් බොහෝ දේ කියයි. ඔහු සමාජ අතවර වලට ලක් වෙනවා. උසල විසල වලටද ලක් වෙනවා. ඇඳුමක් කතාවකි. ඇඳුම බොහෝ දේ සංනිවේදනය කරයි. තවත් අංගයක් ගැන කිව්වොත් ශරීරයේ පිරිසිදුව තබා ගැනීමද අවශ්‍යයි. කාගෙත් ශරීර දහඩියෙන් හා දුගදින් යුක්තයි. සාර්ථකත්වයට යන ගමනේදී ශරීරයේ සුන්දරව හා පිළිගන්නා මට්ටමින් තබා ගැනීමද අවශ්‍යයි. අපි ශරීරය ගැන සැලකිලිමත් විය යුත්තේ ශරීරයත් කතා කරන නිසායි. වැවුණ නියපොතු යමක් කියයි. වැවුණ කොණ්ඩේ කතා කරයි. නහයෙන් ඉදිරියට වැඩුණු කෙස්කස් කතා කරයි. දාඩිය ගඳ කතා කරයි. කතා කරන කල වහණය වන ගඳ යමක් කියයි. ලෝකේ අපූර්ව ව්‍යාපාරයක් වූ ශරීරය පවිත්‍රව තබා ගැනීමේ ව්‍යාපාරයේ බීවී ඇත්තේ මේ නිසා නෙවෙයිද? මේ ගැන නොසිතන්නාට සාර්ථකත්වය කරා යෑමට බාධා ඇතිවේ. ඔහු අලෙවිකරුද ගැනුම්කරු හෝ කවර තරාතිරම කෙනෙක් විය හැකිය.
අපි කවුරුත් කතා කරන භාෂාව එකක්මය. භාෂාව එකක් වුවද කතාව වෙනස්. මේ නිසා එකම භාෂාව කතා කළ අලෙවිකරුවන් දෙදෙනුගෙන් එකයි සාර්ථක වෙයි. තවත් අය අසාර්ථක වෙයි. නිවැරදිම හේතුව මැන බැලුවොත් රහස අනිවාර්යයෙන්ම කතා කලාවේ වෙනසයි. ධනිය පෙන්වීම නැති හොඳම මග සරලකම පෙන්වීම. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.